අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් සුව වූ අය අනිවාර්යයෙන්ම විවේක ගත යුතුයි විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක කියයි අතරමැදි එළවලු වෙලෙන්දන්ගෙන් සූරා කෑමට ලක් වූ පාරිභෝගිකයෝ හදිසි නීති පනත ගැන අනුර කියන කතාව දැන් දේශීය පුවත් කුමන වයස් කාණ්ඩයක අයක වූද කොරෝනා වැළඳී සුව වූ පසු සැලකිය යුතු කාලයක් විවේක ගත යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මහතා සියත ප්‍රකාශ කළා එසේ නොකළ බොහෝ අය විවිධ සංකූලතා වලට ගොදුරු වන බව ලෝකේ පුරා වාර්තා වලින්ද සනාථ වන්නේයි ඔහු ප්‍රකාශ කරනවා කොවිඩ් හොඳ වුණාට පස්සේ බොහෝ විට අපි ගෙදර ගියාට පස්සේ වයස් සීමාවකින් තොරව කුඩා මහලු තරුණ කට්ටිය සියලු දෙනාටම පොදුයි මදන සති කිහිපයක් විවේකයෙන් සිටිය යුතුමයි. ඒකෙන් මම හිතන්නේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මොකද අපි දැකලා තියෙන එවැනි දේවල් නොයදෙන කට්ටියගේ සමහර වෙලාවට නොයෙක් නොයෙක් සංකූලතාවය. කොවිඩ් රෝගයේ එක්ක සංකූලතාවයක් තමයි නියුමෝනියාව. ඒ නියුමෝනියාව හැදුනහම හුඟ දෙනෙකුට නියුමෝනියා හොඳ වෙනවා. කුඩා ප්‍රතිශතයක් නියුමෝනියාෙන් ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. පිනහල්ල තියෙනවා පොඩි ෆයිබ්‍රෝසිස් එහෙම කියන්නේ නිකන් කොහොම වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ තත්වයට පත් වුණාට පස්සේ එවැනි පුද්ගලයෝ දුම්පානය කරන පුද්ගලයෙක් නම් මට හොඳටම විශ්වාසයි ඒ කොවිඩ් රෝගයේ තියෙන කාලෙදී ඒ පුද්ගලයා දුම්බොන්නේ නැහැ අනිවාර්යයෙන්ම. නමුත් මගේ උපදේශයෙන් නම් මතුවටත් දුම්පානයෙන් වැළකී සිටින්න. මත්පැන් පානයෙන් වැළකී සිටින්න. ඒක තමයි වැදගත්. මම හිතනවා ගර්භිණී කාන්තාවන්ුත් මේ වැක්සින් එකට යොමු විය යුතුමයි. මොකද ඉස්සර පොඩි පොඩි මතිමතාන්තර තිබුණා මේක ලැබිය යුතුද නැද්ද කියන එක. නමුත් දැන් අපි විලිය අරගෙන තියෙනවා ගර්භිණී කාන්තාවන්ටත් මේක ලබාගත යුතුම දෙයක් කියලා. මැකි කොස් ඇති ඖෂධ නියාමන දත්ත පද්ධතියට අදාළ ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමුණයි. බැකප් නැති ක්‍රමයක් හදන්න දුන්නේ අපිට යහපාලන ආණ්ඩුව නෙවෙයිද? යහපාලන ආණ්ඩුව ඒගොල්ලෝ හදපු එකේ බැකප් තිබුණේ නැත්තම් ජනාධිපතිතුමාද වග කියන්න ඕනේ ඒකට. මේවා හදනකොට හදලා ගත්ත මිනිස්සු මේවා පරීක්ෂා කරලා බැකප් නැතුව දැම්මනම් දැම්මේ ගැහිල්ලටද කියලා මං අහනවා. මේ කොන්ත්‍රාත් අස්සන් කළා මේ ඩිජිටල් කරන්නේ කළා මේ සිස්ටම් එක හැදුවේ පහුගිය යහපාලන ආණ්ඩු මේ රජයට අදාළ කිසිම ගනුදෙනු මං හිතන්නේ එතන මැකිලා නැහැ. මේ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපේ මූලික නිරීක්ෂණයට ලක්ුණේ. බැකප් එකක් පවත්වාගෙන යාම හා සම්බන්ධ අදාළ මූලධර්ම පිළිබඳවත් ප්‍රමාණවත් සලකිල්ලක් දක්වලා තිබුණේ නැහැ කියන එක තමයි අපේ නිරීක්ෂණය. ඖෂධ නියාමන අධිකාරිය බලධාරීන් ඉතාම වගකීමෙන් අපිට පැහැදිලි කළා. කොවිඩ් මර්ධනයට අදාළව ඖෂධ පාංග ගෙන්වීමට අදාළව ඒවා නියාමනයට අදාළව කිසිදු කාර්යභාරයක් මේ තොරතුරු පද්ධතියට ඇතුළත් වෙලා නැහැ. මෘත ශරීර වලට PCR පරීක්ෂණ කරනවා වෙනුවට ජීවත්ව සිටින මිනිසුන් කොවිඩ් රෝගීන් යයි සෙවීමයි කළ යුතු ඇත්තේ. එහෙත් ඒ සඳහා පෙතෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බව රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. කොවිඩ් කියලා අඳුරගන්නේ අපි මෘතදේහ වලට පරීක්ෂණ කරනවා. මෘතදේහයකට පරීක්ෂණ කරන්න වියදම් කරනවා. මිනිස්සයාට ලෙඩේ අඳුරගෙන ඉක්මනින් රෝහලට ළඟා වීමේ හැකියාව සඳහා පරීක්ෂණ කිරීමේ පහසුකම ලබා දීලා නැහැ. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගයිඩ්ලයින් වලින්ම වළක්වලා තියෙනවා කියන එක අපි දිගින් දිගටම මතු කරනවා. ලෝකේ විශ්වවිද්‍යාල අද පටන් අරන් තිනවා. උසස් අධ්‍යාපන ආයතන පටන් අරන් තිනවා. පාසල් පටන් අරන් තිනවා. මේ හැම එකක්ම ලෝකේ පටන් අරන් තියෙන්නේ Tamange දොරටුවේදී කරන පරීක්ෂණයක් මගින් දොරටුවෙන් ඇතුළට ආරක්ෂිතයි කියලා ඇතුළට එන එක්කෙනාටත් ඇතුළේ ඉන්න එක්කෙනාටත් තහවුරු කරන එක. හැබැයි අපේ රටේ අවම තරමින් සෞඛ්‍ය සේවාව ඇතුළේ රෝහලක මේ ආරක්ෂාව තහවුරු කරන්න විදියක් නැහැ. රෝගීනුත් අනාරක්ෂිතයි, කාර්යමණ්ඩලයත් අනාරක්ෂිතයි. සීනිපදු සහනය නිසා රජයේ අහිමි කරගත් මුදල් රුපියල් බිලියන 34කට වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එම මුදල් තිබුණේ නම් කොවිඩ් එන්නත් මිලියන 35ක් එදාගෙන ඒමට හැකියාව තිබූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. අදවන විට රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් පවතිනවා. ඒ වගේම ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ සංගවාගෙනද සිටිනවා. ඒ අතර සීනි සහ සහල් විශේෂයි. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ජනතාව තවත් පීඩාවටපත් කරමින් ඇතැම් කූට ව්‍යාපාරිකින් අධික ලාභ ඉපීමේ අරමුණින් මෙම සංගවා තැබීම් සිදු කරන බව ඉතා පැහැදිලි. ඔවුන්ගේ යම් පිරිසකට දේශපාලන රැකවරණයද ලැබෙන බව පෙනෙන්නට තිබෙනවා. තවදුරටත් සීනි මිල ඉහළ යාම හෝ හිඟයක් ඇතිවීමට ඉඩ කඩක් නැති බවයි රාජ්‍ය මාත්‍ය
ඇත්තේ ජානක වක්කුඹර මහතා පවසන්නේ ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ තවත් මාස 4කට ප්‍රමාණවත් සීනි තොග රට තුල පවතින බවයි රට තුල කිසිම හිඟයකින් තොරව එක දිගටම මාස 4ක් සීනි ලබා දෙන්න අපේ රටේ මේ වෙනකොට සීනි තියෙනවා ඒ වගේම අපේ රටේ සීනි කර්මාන්තාලවල දිනකට සීනි කිලෝ ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා කිසිම තැනක මේ ගැසට් නිවේදනයේත් එක්ක පාර්ලිමේන්තුවෙන් තොරව විකුණනවා නම් ඕන කෙනෙකුට පැමිණිලක් කරන්න පුළුවන් පාරිභෝගික අධිකාරියට මේ අතර රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකිය වන්න මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා හෙට දිනේදී පාර්ලිමේන්තුවට පාරිභෝගික අධිකාරියේ පනතට සංශෝධනයක් ලෙස පාරිභෝගික අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් අනතුරුව ඒ සිල්ලර මිලට වඩා යම් භාණ්ඩයක් විකිණීමෙන් පාරිභෝගික අධිකාරියට ඒ විමර්ශන කටයුතු වලදී අනාවරණය වුණොත් එළි වුණොත් ඒ අය සම්බන්ධව දැනට තිබෙන දඩමුදල ප්‍රායෝගික නොවන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා 2003 අවුරුද්දේ තමයි මේ දඩමුදල තීරණය කරලා තිබුණේ එතකොට 2003 අවුරුද්දේ තනි පුද්ගලයෙක් ඒ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩයක් අලෙවි කළොත් ඒ සම්බන්ධව තිබුණේ පළවෙනි මාතාට රුපියල් 10,000ක දඩයක් තිබුණේ. ඒ වගේම මේ දඩය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධනයත් එක්කම රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා වැඩි කිරීමට ඒ සංශෝධනයේදී යෝජනා කරලා තිබෙනවා. මේ 122 මිල පාරිභෝගිකයට ලබා දීමේ මිල සහ 116 මිල විශේෂයෙන්ම අපි තීරණය කළේ දේශීය නිෂ්පාදකය ආරක්ෂා කිරීම අසීමිත ලෙස මිල අඩු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළහොත් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම ඒ දේශීය නිෂ්පාදනය අඩාල වීමක් තමයි විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ රුපියල් 85ට විකිණිය හැකි සීනි කිලෝවක් රුපියල් 122කට සතුස මිලදී ගන්නේ ගජමිතුරන්ට තවත් වාසි ලබා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතෝල මහතා පවසනවා ගෙන්වීම නැත්තිමත් එක්ක රටතුලට ගෙනත් තිබුණා වසර එකහමාරකට විතර අවශ්‍ය වෙන සීනි ප්‍රමාණය විශාල සීනි ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් 584,000ක් ගෙනත් තිබ්බා එතකොට ඒක මේ රටේ පරිභෝජනයට වසරකටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන් එහෙම ගෙනත් තිබුණු සීනි අද වෙළඳ පොලේ මිල 120 දක්වා ඉහළට ගියා මේවා හංගලා තියලා නැති බව පෙන්නලා මෙවැනි විශාල වංචාවක් රටේ ජනතාවට සිදු කරා ආණ්ඩුවේ මෙම ක්‍රියාදාමය හොරුන්ට උඩකිඩි දීමක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසන්නේ රුපියල් 50ට තිවිච්ච සීනි ආනයනික බද්ද 725 වෙනකන් අඩු කරද්දි මොකක්ද ආණ්ඩුවේ දේශපාලනඥයෝ කිව්වේ නෑ මේ සහනය ගලාගෙන යනකොට බිම් මට්ටම වෙනකන් අහිංසක මිනිහට සීනි මිල අඩුවෙන් දෙන්න කිව්වා මේ සීනි බද්ද රුපියල් 50 725 වෙනකන් අඩු කරේ හැබැයි මොකක්ද උනේ සීනි මිල නැග්ගා පිස්සු පොලිම් වල සතොසෙන් සීනි ගන්න පෙළ ගැහුණා ආණ්ඩුවට සිද්ධ වෙන්නේ එක පැත්තකින් හොරජාව ආරම්භකාරයොන්ට උඩගෙඩි දෙන වැඩපිළිවෙළක් තමයි මේකේ ක්‍රියාත්මක. නුරාදපුර දිස්ත්‍රික්කයේ මරතන් කඩවල ප්‍රදේශයේ වීගබඩා පහක් වැටළු බව වාර්තා වනවා. එහිදී සොයාගත් වී කිලෝ ලක්ෂ 2ක් මුද්‍රා තැබූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙම වැටලීම සිදු කළේ අනුරාධපුර පාරිභෝගික සේවා නිලධාරින් සහ කැකිරාව පොලිසියෙක්වයි. මෙම වීගබඩා පහ පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචිය නොවන බවයි වාර්තා වන්නේ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු බවට හරිම ජනප්‍රිය කියමනක් අපනිතර අසා තිබෙනවා. මඩ සෝදාගෙන රජ වූ ගොවියෙකු ගැන නම් අහල පුරුදු මතකයක් නැහැ. නමුත් ගොවියාගේ අස්වැන්නෙන් කෝටිපතියන් වූ ඒ නිසාම රජවරු වගේ ජීවත් වන ව්‍යාපාරිකයින් නම් ඉන්න බව අප දන්නවා. ඇත්තටම රජ වෙනවා කියා ඒ ගැන හිතන්නවත් ගොවියාට සේම පාරිභෝගිකයාටත් අවස්ථාව නැහැ. ඒ තරමටම අතරමැදි ගසා කෑමකට අප හසු වෙලා. සහල් සීනි පරිප්පු වැනි බොහෝමයක් අත්‍යවශ්‍ය භාණ්ඩවලට අද පාලන මිලක් දාන්න පවා රජයට සිදුවුනේ අධික ලෙස ඉහළ යමින් පැවති මිල පාලනය කිරීම සඳහායි. කොරෝනා ව්‍යාප්තියත් සමග අවස්ථා කිහිපයකම රට ලොක්ඩවුන් කරන්න සිදුවුණා. දැනටත් ඒ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ කාලය තුල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. හාල්, පොල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල යම් පමණකට හෝ පාලනය වී තිබුණත් එළවලු මිලත් අහස උසට නගමින් තිබෙනවා. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමයි. පෑලියගොඩ මැනින්තොග වෙළඳපොළට ප්‍රමාණවත් තරම් එළවලු අදත් ලැබුණා. ඊට පහතරට සහ උඩරට එළවලු ඇතුළත්. මේ ඒ පිළිබඳව අදහස් දක්වූ මැනින් වෙළඳ පොලේ තොග වෙළඳුන් ජංගම වෙළඳ මාතු ප්‍රකාශ කරනවා කොළඹ මිල ඉතාමත්ම වැඩි කියලා ඒ කතාව සම්පූර්ණ අසත්‍යයි මොකද අද දිනේ මේ ලැබිලා තියෙන මිලත් එක්ක බඩු එළවලු තොග ප්‍රමාණයත් එක්ක
මිල සෑහෙන දුරට අඩුවීමක් වෙලා තියෙනවා. පාරිභෝගික ජනතාවත් අසරණ වෙලා තියෙන මේ මොහොතේ ජංගම වෙළඳුන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා හිටිනවා ගෙනියන එළවලු වලින් සාධාරණ ලාභයක් ලබාගෙන එළවලු සාධාරණ මිලකට විකුණන්නේ. එළවලු මිල පොඩක් පහත බැලලා තියෙන්නේ. පෙබිනිය රුපියල් 30යි, ගෝවර් රුපියල් 80යි, අලු කෙල් රුපියල් 40යි, නෑකරල් 60යි, 150යි පල්ලිය බොන්ජියි. මැනින් තොග වෙළඳ පොලේ එළිය කතාව මීට වෙනස්. මැනින් තොග වෙළඳ පොල ඇතුලේ කැරට් කිලෝවක් රුපියල් 80ත් 60ත් අතර වුණා. බෝංචි කිලෝවක මිල රුපියල් 80ත් 140ත් අතරයි පැවතුනේ. ලීක්ස් වල තොග මිල රුපියල් 160ත් 140ත් අතර වුණා. අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 100ත් 130ත් අතර වුණා. බෝංචි වල මිල සාමාන්‍ය 150ට වගේ, ඒ වගේම කැරට් රුපියල් 80යි 90යි වත් පිපිඤ්ඤා කැකිරි වගේ ගත්තොත් රුපියල් 10යි 15යි 20යි. මැනින් වෙළඳ පොලෙන් තොග ගානට අරගෙන යන එළවලු කොළඹ ඇතුළු තදාසන නගරවල අලෙවිවන්නේ අස්ප ගානටයි. බොහෝ විට මේ දිනවල එළවලු අලවියට අවසර ඇත්තේ ජංගම රථ වෙළඳුන්ටයි. ඔවුන්ට අමතරව මාර්ග දෙපස එළවලු අලවි කරන අයද දක්නට පිළිවන්. මේ වෙළඳුන්ගෙන් වැඩි පිරිසක් ඉතා අසාධාරණ ගණන් අය කරන බව කිව යුතුයි. මුල අඩුයි කිව්වට නාගත්තකට ගියාම මිල වැඩි වෙනවා. පොන්චියම 200යි 250ත් අතර යනවා. හොඳම වඩු ඇවිල්ලා ඒගොල්ලෝ ගණන් වැඩි වෙන දෙන්නේ. සමදම්මගේ ගණන් අලලුණු ඔක්කොම ටික ගණන් දීලා තියෙනවා. මාකට් එකේ මේ එළවලු පොඩක් ගණන් වැඩි. දැන් අපි මේ පොඩක් අඩුවට දෙන්නේ. ඒ දාපු මුදලාරි ගන්න නිසා තමයි මේකත් තරන්නේ. ලාභයි ලාභයි කියලා කෑ ගැසුවට එහෙම ලාභෙට එළවලු ලැබෙන්නේ නැති බව පාරිභෝගිකයන් පවසනවා. එළවලු මිල ගත්තාම දැන් කොරෝනා නිසා අපිට කඩවල් වලට යන්න විදියක් නැහැ. ගෙදරට එන ජංගම සේවයකින් තමයි අපි එළවලු ගන්න. මේ දවස්වල එළවලු හරි ගණන්. අපි කොහොමද කන්නේ කියලා බලන්න පොඩ්ඩක්. අපි මාකට් එකට ගිහිල්ලා කඩේකට ගිහිල්ලා රුපියල් 150 100ට ගේන එළවලු කිලෝ එක මේගොල්ලෝ 200යි 250යි කියලා විකුණනවා. අපි කොහොමද මේකත් මේ මාපියාවක්. අර පිටිහාල් වගේ මේ දේවල් වලට කරපු මේකත් මේ මාපියාවක්. මේ සියලු මිල ගණන් සංසන්දනයේදී දල අර්ථකථනයකට පැමිණිය හැකියි. මැනින් වෙළඳ පොලෙන් රුපියල් 140කටම බෝංචි කිලෝවක් ගත්තේ යයි උපකල්පනය කරමු. මැනින් වෙළඳ පොලේ සිට කිලෝමීටර් 20 30ක් ඇතුළත බෝංචි 250ක් අලෙවිවන්නේ රුපියල් 250කට. ඒ අනුව බෝංචි කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වෙනවා. 1 කිලෝවක ලාභය රුපියල් 750ක් පමණ වෙනවා. ඉන්ධන, වාහන ගාස්තු, සේවක ගෙවීම් සියල්ල වෙන් කළත් දිනකට එළවලු කිලෝ 50ක් අලෙවි කරගත්තත් මේ වෙලෙන්දන් අධික ලාභයක් උපයා ගන්නවා. කොරෝනා රෝගය අපට පසක් කර දෙමින් තිබෙන්නේ ජීවිත අනිත්‍යභාවයයි. මුදල්, යාන වාහන, දේපල, ධනය, හිතමිතුරන්, ඥාතීන් සියල්ල කුමන මොහොතක හෝ අතහරින්නට සිදුවන බව කොරෝනා වසංගතය කියා දෙන ප්‍රධාන පාඩමයි. මහපාර අද්දර සිටින පුංචි සිල්වර වෙළෙන්දාගේ සිට මහා පරිමාණයෙන් රජ වූ ව්‍යාපාරිකයාටත් මතක් කිරීමට ඉතිරි වැත්තේ දැන්වත් ජීවිතය තේරුම් ගන්නා ලෙසයි. කොරෝනාවට ඕනෑම ජගතෙකු බිලිවිය හැකි බව මතක තබා ගන්නා ලෙසයි. මේ කාලය තුලවත් සූරාකෑම නතර කරන ලෙස හදවත් ඇති මිනිසුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. සීනි සහ සහල් වගේ පොහොරත් සංගවාගෙන තිබූ තැන් ගැන අප නිරන්තරයෙන් වාර්තා කළා. ඊයේත් වාකරේ සංගවා තිබූ පොහොර තොගයක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. සමහර කූට ව්‍යාපාරිකයින් පොහොර සංගවද්දී ආබාධිත රණවිරුවෙකු රටටම දුන් ආදර්ශයක් පිළිබඳවයි අපට මාර්තනින් වාර්තා වන්නේ. සංගවාගෙන සිටි පොහොර තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාකරේ ප්‍රදේශයේදී සිදු කළ මෙම වැටලීමේදී කිලෝග්‍රෑම් 50 බැගින් වූ පොහොර මිටි 169ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. මේ සමග පුද්ගලින් සිව් දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා සමයේ ගෙවතු වගාකරුවන්ට කාබනික දියර පොහොර එළවලු පැල සහ බීජ බෙදා දීම මෙවැනි විට බස්නාහිර පළාත තුළ ආරම්භ කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත් සභාවේ මැදිහත් වීම මතයි. ආධිපත්‍යමන්ගේ වස විසෙන්තර රටක් බිහි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යටතේ සෞභාග්‍ය දැක්මට අනුකූලව රසායනික පොහොර වෙනුවට දියර පොහොර හඳුන්වා දීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් සභාවෙන් ආරම්භ කළා. ඒ අනුව මිහිලක් නමින් කාබනික දියර පොහොර ගෙවතු වගා සඳහා සංකල්පයක් විදිහට හඳුන්වා දීමේ ජාතික වැඩසටහන තමයි මහරගම ආසනයේ මේ ගොඩිගමුව ප්‍රදේශයේ ගරු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ. සංකල්පය බිහි කරපු අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම මේ අධීක්ෂණය කරමින්
බස්නාහිර පළාත් සභාව තුල මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන ගරු ආණ්ඩුකාරවර මාෂල් ඔෆ් ද ආපෝස් රොෂාන් ගුණතිලක මැතිතුමාටත් අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. මේ අතර කාබනික පොහොර යොදා වගා කටයුතු සිදු කරනු ලබන රණවිරුවෙක් පිළිබඳ තොරතුරු මාතර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර මහතා 30 වසරක් මෙරට පැවති යුද්ධේ නිමා කිරීම වෙනුවෙන් යුද හමුදාවට බැඳී සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන් අභීත රණවිරුවෙක්. පොහොර කිලෝ 25000ක ධාරිතාවක් රජයට ලබා දිය හැකි පරිදි සිය කාබනික නිෂ්පාදනය වැඩි කරන මොහු පොහොරවල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි අදාළ ආයතන වලට බාර දී තිබෙනවා. විවිධ හේතු පවසමින් මෙතෙක් මෙම පොහොර සාම්පල ලබා ගැනීමටවත් කිසිදු නිලධාරියෙකු පැමිණ නැති බවයි ඔහු අපට සඳහන් කළේ. හොඳ පැකින් නෑක් ගහලා ගොවියට යවන්න විශ්වාසයක් ඇතුව ඒ සාම්පල් චෙක් රිපෝට් එක නිකන් බලාගෙන ඉන්න. ඉතින් අද වෙනකම් මට ලැබිලා නෑ. මේක කවදේද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් මං හද පොහොර ටික मगे वगाट मत दाने पुलवा प्रश्नक नमूत मट पीट दिन बेरवे मे आए मे क्रिया मे विधि करगन गोति अभी पोहर दिन बेरवे मे अवस्था प्रयोजन जीवित खालिद मे कंपोस्ट काबनिक वगाव दकीन हम बेन्ने බේරුවල නගරසභාවේ කසලපිර ඌ ට්‍රැක්ටර් මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව තිබෙනවා. නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ලේකම්පරිය ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි. බේරුවල නගරසභාවේ කසලපිර ඌ ට්‍රැක්ටර් මහමග නවතා තමා තිබෙනවා. ඒ අදාළ රථවලට ඉන්ධන ලබා දීමට නගරසභාවේ ලේකම්වරිය කටයුතු නොකිරීම හේතුවෙන් කොරෝනා කාලේ කියලා නැහැ කිලි කොරෝනා කාලේ තරම් මේ කොරෝනා කාලෙත් හැමදාම දෛනිකව නගරයේ බේරුවල නගර සභාව සීමාවෙකදී අගලදී ඉවත් කරා. දැන් නමුත් සේවය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. තෙල් නැති නිසා පෙට්‍රෝල් විතරක් නෙවෙයි බේරුවල රෝහලට කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් සපේන වාහන එකටත් තෙල් නැතුව ඔක්සිජන් ටැංකි නැගෙන්නේ නැහැ නේද? හැක් වෙන්නේ කියනවා මේ දිනවල තෙල් ලබා නොදීම නිසා. ප්‍රදේශවාසීන්ද මේ හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි බේරුවල නගරසභාවේ නගරාධිපති සහීම් මොහොමඩ් මහතා සියතර ප්‍රකාශ කළේ. අපේ බේරුවල නගරසභාවේ ලොකුම ගැටලුවක් ඇල්ල තියෙනනේ අපේ බේරුවල වර්තමාන ලේකම්තුමේ. ලේකම්තුමේ ඇවිල්ලා මාස 6ක් වෙනවා. ඒ මාස 6ටම එයා හටියට රාජකාරී කරන්නේ. අපිට ලොකු ප්‍රශ්නයක් දැන් ඇති කරලා තිනවා. සභාවේ වාහන වලට ඉන්ධන ගන්න නැහැ. සභාව වාහන තුව ගන්න විදියක් නැහැ. චේන් රෝටරි එක කුණුවක් තල්ලු කරන එකට සල්ලි දීලත් නැහැ. එයා එන්නේ නැහැ. දැන් කුණු ඔක්කොම පිළිලා. මිනිස්සු ඔක්කොම කෑ ගහනවා. එතන කුණු ඔක්කොම පාර දාලා යනවා. මේගොල්ලෝ අපේ කට්ටිය ඇවිල්ලා ඉතල ඒක තල්ලු කරගන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ ගොඩාක් ගැටලු තියෙනවා. අසීමිත බලතල අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා හදිසි නීති පනත සම්මත කර ගැනීමට උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කරන බවයි ඔහු ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ. අපි කවුරුත් දන්නවා ජනාධිපතිවරයා මේ මහජන ආරක්ෂක පනත යටතේ එහි දෙවනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්මක කොට තිබෙනවා. ඒ කියන්නේ කුමක්? ඒ කියන්නේ අන් කවරක්වත් නොවේ අපේ රටේ හදිසි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශයටපත් කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිබඳ සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර වෙනත් කවර වූ හෝ නීතියක විධිවිධාන යටපත් කිරීම සංශෝධනය කිරීමේ හෝ අත්තිටුවීමේ නෛතික බලය ඇති නියෝග සැදීමේ බලය ජනාධිපතිවරට ලැබී තිබෙන බව. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙනවා. ඒ මත පැනවුණු විශාල නීති ගණනාවක් තිබෙනවා. ඒවා තමයි දෛනිකව පාර්ලිමේන්තු විසින් සංශෝධනය කරමින් සම්මත කරමින් ගෙනත් දෙනවා. හැබැයි දැන් ජනාධිපතිවරට බලයක් ලබාගෙන තිබෙනවා මේ සියලු නීති අවශ්‍ය නම් අත්තිටුවන්න, අවශ්‍ය නම් සංශෝධනය කරන්න, අවශ්‍ය නම් ක්‍රියාත්මක වීම අත්තිටුවන්න. ඒ විතරක් නෙවෙයි අලුතෙන් අවශ්‍ය නම් රෙගුලාසි හරහා නීති පනවන්න. ඒ කියන්නේ කුමක්? මෙතෙක් පාර්ලිමේන්තුවේ විසින් පනවා තිබෙන නීති සියල්ල යටපත් කොට නව නීති රෙගුලාසි පනවීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. එයි ජනාධිපතිවරයා විසින් මෙවැනි බලයක් ගත්තේ. ඔහුම හදිස් නීති රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනයේදී ඔහු කියනවා අත්‍යවශ්‍ය සැපීමා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ අවස්ථානුකූල කිරීමයි අදහස් කරනවා කියලා. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට යයි මුවා වෙන් මේ හදිස් නීති පැනවීමේ බලය තමන්ගේ අතර ගත්තේ යයි ඒ රටට පැහැදිලි කරනවා.
සීනි පදු සහනේ නිසා රජයේ අහිමි කරගත් මුදල් රුපියල් බිලියන 34කට වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන වික්‍රමරත්න මහතා පවසනවා. එම මුදල් තිබුණේ නම් කොවිඩ් එන්නත් මිලියන 35ක් එදාගෙන ඒමට හැකියාව තිබූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මේක සීනි බද්දෙන් ගන්න තිබුණ මුදල් රජයට අහිමි වෙලා තියෙනවා. රජයට අහිමි වෙන මුදල රුපියල් බිලියන 34.78. මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා පැන්ඩමික් එක ලෝකව සංගතයක් කියලා කියනවා. ඒතර අපි දන්නවා එකපාරම එන්නත ගේන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එන්නත ඩොලර් 5යි. තාලි දෙකට කිව්වොත් නම් 200 වැඩි කියලා නම් රුපියල් 1000යි. මේ රුපියල් බිලියන 35ට ගේන්න තිබුණා මිලියන 35ක් ගේන්න තිබුණා. මිලියන 35ක් එන්නත් ගෙනවන අපේ ජනතාවගේ මිලියන 17.5ක් එන්නත් කරන්න තිබුණා. අපි 2015 ආණ්ඩුවේ අමාර්ගයෙන් තමයි යුරෝපෙන් GSP ප්ලස් එක අපි ලබා ගත්තේ බොහොම අමාර්ගයෙන්. යුරෝ බිලියන 2කට වැඩි අපි අපනයනය කරනවා. අපි අපේ දෙවැනි විශාලම වෙළඳපොළ යුරෝපෙන්. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. මේක අපි කියන රජයට සලකන බලලා සාධාරණ විදියට ආණ්ඩුවේ හිමිකම් කවුන්සිලයේ එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්නේ විසඳලා රට අපි ගොඩ නගමු. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.